This is Live at 6:30. ඔබන අවතත් Live at 6:30 සමගයි. කැලිකසල වලින් තොර ජීවිතයක් කියන්නේ බොහෝ දිනකට හීනයක්. මොකද ඒ තරමටම මේ කැලිකසල අපේ ජීවිතවලට අද වෙනකොට ලොකු තර්ජනයක් වෙලා. එත් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ජීවිතයේ නැවුම් වෙනසක් ඇති කරගත් අයත් අප අතර නැතුවම නොවේ. මේ කියන්න හදන්නෙත් අන්නේ විදියට කැලිකසල වලින් තොර පරිසර හිතකාමී ජීවිතයක් වෙනුවෙන් නැගී සිටින ආදර්ශවත් තරුණියක් ගැනයි. මගේ නම ලෝරන් සිංහ. මම ඉන්නේ නිව්යෝර්ක්වල. මම ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම කැලිකසල වලින් තොර වුණු ජීවන රටාවකට. මගේ මේ අතේ තියෙන මේ වීදුරු පොතලේ තියෙන්නේ පසුගිය අවුරුදු 4 පුරාවටම මගේ ගෙදර එකතු වුණු ඉවත දමන්න වෙන් කරලා තියෙන සම්පූර්ණ අපද්‍රව්‍ය ප්‍රමාණය. ලෝරන් සිංහ. ඇය තමයි අපේ මේ කතාවේ කතා නායිකාව. ලෝරන් ජීවත් වෙන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර. ලෝකයේ සෑම නවීන පහසුකමක්ම තියෙන රටක ජීවත් වුණත් ලෝරන් ගත කරන්නේ බොහොම සරල දිවි පෙවතක් කිව්වොත් හරියටම හරි. ඇත්තටම ඇගේ ගති පෙවතුම් වගේම ඇගේ ජීවන රටාවත් ඒ බව සනාථ කරන්න ඕනතරම් සාක්ෂි සපයනවා. විශේෂයෙන්ම පරිසර හිතකාමී විදියට ජීවිතය ගත කරන්න ඇය දරන උත්සාහය නම් කිසිසේත්ම සුළුවෙන් තකන්න බෑ. ඇත්තටම ලෝරන්ගේ අරමුණ තමයි කැලිකසල වලින් තොර සමාජයක් බිහි කරන්න තමන්ට හැකි පමණින් දායක වීම. ඒ වෙනුවෙන් ඇයට මඟ පෑදුනේ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේදී පරිසර විද්‍යාව ගැන ඉගෙන ගන්න කාලේ. එතනදී ඇයට වැටහුණු දේ තමයි මේ තිරසර බව විශ්වවිද්‍යාල පන්ති කාමරයට විතරක් සීමා වෙලා කියන එක. I went home to make dinner. And I opened my fridge and noticed something that I had never seen before. Every single thing in my fridge was in one way or another packaged in plastic. එක දවසක් මම විශ්වවිද්‍යාලයේ ඉගෙනීම අවසන් කරලා ගෙදර ඇවිත් කෙලින්ම ගියේ ශීතකරණය ළඟට. මම ශීතකරණය විවෘත කරලා ටික වෙලාවක් බලාගෙන හිටියා. ශීතකරණයේ තිබුණු ආහාර වලින් වැඩි ප්‍රමාණයක්ම තිබුණේ ප්ලාස්ටික් ඇසුරුම් වලින් ආවරණය කරලා. ඒ වෙලාවේ තමයි මම කල්පනා කරන්න පටන් ගත්තේ. ඇත්තටම මම මෙතනින් තමයි පටන් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මගේ එදිනදා වැඩ කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් අයින් කරන්න ඕනේ කියලා මම ඒ වෙලාවෙම තීරණය කළා. ඒ තමයි මගේ ජීවිතයේ අලුත්ම ආරම්භය. ඇයි පටන් ගත්තු මේ වෙනස ලෝරන්ගේ ජීවිතයට නිරෝගී බව, සරල බව, පිරිමිසුම් දායක බව වගේම සැහැල්ලු බවත් එක්කලා. ප්ලාස්ටික් බෑග්, බෝතල්, ඇසුරුම් විතරක් නෙවෙයි හැඳි ගෑරුප්පු පවා ඇයගේ එදිනෙදා භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඒ වෙනුවට වඩාත් පරිසර හිතකාමී ජීවිතයකට ඇය බොහොම ඉක්මනටම එකතු වුණා. ලෝරන් කියන විදියට ඒ වෙනුවෙන් කරන්න තියෙන දේවල් ඒ තරම් අමාරු දේවල් නම් නෙමෙයි. ඔබ ආපන ශාලාවකින් පළතුරු යුෂ වීදුරුවක් පානය කරන්න සූදානම් වෙනව නම් ඔන්න බීම බටයක් ඉල්ලන්න එපා. වීදුරුවෙන්ම පළතුරු යුෂ ටික පානය කරන්න. ඒ වගේම සාප්පු සවාරිය යනව නම් ගෙදරින්ම රෙදි බෑගයක් ගෙනියන්න අමතක කරන්න එපා. කෑම වර්ග ලබා ගන්නත් මේ වගේ රෙදි කැබිලි පාවිච්චි කරන්න පුළුවන්. තවත් දෙයක්, උත්සාහ කළොත් දත් මදින්න ගන්න දත් බෙහෙත් ටිකත් ගෙදරදිම හදා ගන්න පුළුවන්. ඕන වෙන්නේ බේකින් සෝඩා වගේ පුංචි පුංචි දේවල් තුනක් විතරයි. ලොකු මුදලක් වැය කරලා මිලට ගන්න වෙන දෙයක් තප්පර 30ක් වගේ පුංචි වෙලාවකදී ඔන්න ගෙදරදිම හදා ගන්න පුළුවන්. ලෝරන් මේ හැම දෙයකින්ම උත්සාහ කරන්නේ ප්ලාස්ටික් වගේ ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරි දේවල් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන එක. ඇයි කියන විදියට ගොඩක් ලොකුවට හිතන්න යන්නේ නැතුව අදම මේ මොහොතෙම පරිසර හිතකාමී ජීවිතයකට යොමු වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් පුළුවන් තරම් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි දේවල් වලින් ඉවත් වෙලා ඒවට සුදුසු විකල්ප හොයාගන්න කියලයි ඇයි හැම වෙලාවෙම කියන්නේ. ඒත් එක්කම අන්තිමටම ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරුව ඉතුරු වෙන ඒ වගේ අපද්‍රව්‍ය එකතු කරලා බලන්න. ඊට පස්සේ දවසින් දවස අපිටම බලාගන්න පුළුවන් කොයි තරම්නම් කැලිකසල අපි එකතු කරගන්නවද කියලා. ලෝරන් කියන විදියට හැම ඇමරිකානුවෙක්ම
දවසකට අවම කිලෝ දෙකක පමණ කැලිකසල ප්‍රමාණයක් පරිසරයට මුදාහරිනවා. ඒත් ලෝරන් නම් ගෙවුණු අවුරුදු හතර පුරාවටම තමන්ගේ ගෙදර එකතු වන කැලිකසල අයත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට ප්‍රතිචක්‍රීකරණයක් කරලා ඒ විදියට අයත් ප්‍රයෝජනයට ගන්න බැරි දේවල් ඒත් පරිසරයට මුදාහරින්නේ නැතුව ආයෙත් වෙනම වෙන් කරලා තියෙන්නේ මෙන්න මේ විදියට. බලන්න ඒ ටිකත් බොහොම සුළු ප්‍රමාණයක් කියලා හැමෝටම හොඳින්ම පේනවා. ලෝරන් කියන විදියට මේ පරිසරය ආරක්ෂා කරගන්න එක ඇයට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් ලෝරන් වගේ අපි හැමෝමත් මේ වැඩේට හදවතින්ම එකතු වුණොත් නම් මේ පොළොතලය කැලි කසලවලින් තොර සුර විමනක් බවට පත් කරන එක ඒ තරම් අමාරු දෙයක් නම් නෙමෙයි. වසංගත රෝග තත්ත්වය පාලනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබෙනවා. පෙබරවාරි මාසයේ මුල සිට පැවති එම වසංගත රෝග ඉදිරි මාසයේ වන විට අවසන් වෙනු ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. පසුගිය දිනවල රට තුල බහුල වශයෙන් උණරෝගය පැතිර යමින් පැවතියා. දිස්ත්‍රික්ක ගණනාවක රජයේ රෝහල්වල මෙම උණරෝගය හේතුවෙන් විශාල රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලැබූ අයුරු දැක ගන්නට ලැබුණා. ඒ වෛරස් උණරෝගය, ඩෙංගු උණ හා ඉන්ෆ්ලුවෙන්සා උණරෝග වැළඳීම හේතුවෙන්. මේ උණරෝගය පැතිර යාම හේතුවෙන් ප්‍රදේශ රසක ජීවිත රසක්ද අහිමි වුණා. ඇතම් දිස්ත්‍රික්කවල පාසල් පවා මේ වසංගත තත්ත්වය හේතුවෙන් වැසීමට සිදු වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ මෙම වෛරස් උණරෝග සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රධාන ඖෂධය වන ටැමිෆ්ලු රජයේ රෝහල්වල හිඟතාවක් පවතින බවයි. කෙසේ වෙතත් මේ වන විට එම ඖෂධ රෝහල්වලට ලබා දීම සඳහා පියවරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහෙත් මේ වන විට වසංගත රෝග තත්ත්වය පහව යමින් පවතින නිසා රෝගීන්ගේ අඩුවක් වාර්තා වනවා. කෙසේ වෙතත් ඉදිරියේදී වසංගත රෝගවලින් ආරක්ෂා වීම සඳහා විධිමත් ක්‍රමවේදයන් ජනතාව අනුගමනය කළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් මාසවල අපි දකිනවා යම් වසංගත රෝග තත්ත්වවල වැඩිවීමක්. කොහොමුණත් රට පුරා සියලුම වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ව මේ කටයුතු මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර උපරිම ආකාරයෙන් ගනිමින් ඉන්නවා. පසුගිය සතියේ අපි දැක්ක මේ ටැමිෆ්ලු ඖෂධයේ විශේෂ හිගයක් රෝහල් තුල. හැබැයි දැන් වාසනාවට මේ වෙනකොට අද තත්ත්වය විමර්ශනය කරලා බලනකොට මට දැනගන්නට ලැබුණා ඒ ඖෂධය මේ වෙන විට ලැබිලා තියෙනවා. ජනතාවට අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි හැකිතාක් හොඳින් මේ දිනවල පෝෂණය ලබා ගන්න ඕන, නිවැරදි ආහාර, ඒ වගේම සෙනග වැඩිපුර ගැවසෙන තැන්, තදබදේ පවතින තැන් හැකිතාක් මගහැරලා ඉන්න උත්සාහ කරන්න ඕන. විශේෂයෙන්ම වයස්ගත පුද්ගලයින් සහ ගර්භණී කාන්තාවන්, ඒ වගේම කුඩා දරුවෝ සෙනග අධිකව ගැවසෙන තැන්වලින් මේ අවදානම් කණ්ඩායම් හැකිතාක් මගහැර සිටීමෙන් මේ වසංගත රෝග අවම කරගන්න පුළුවන්. ඒ වගේම නිතරම තමන්ට කිවිසුම් යනවනම් ලේන්සුවක් හෝ මුඛාවරණයක් වැනි දෙයක් භාවිතා කරන එක, ඒ වගේම විශේෂයෙන් මේ වසංගත රෝග පවතින ප්‍රදේශවල පානීය ජලය පිළිබඳ ඉතාමත් සැලකිලිමත් වෙන්න වෙනවා. බාහිර රෝගී අංශවලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට කඩිනමින් සිය ප්‍රතිකාර කටයුතු සහ පරීක්ෂණ කටයුතු කර ගැනීම සඳහා විශේෂ පහසුකම් රජයේ රෝහල්වල සපයා තිබෙනවා. ඒ අනුව රෝගීන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් ලබා දීම සඳහා වෛද්‍ය පර්යේෂණාගාරවල නිලධාරීන්ද විශේෂ උනන්දුවක් දක්වන අයුරු දැක ගන්නට පුළුවන්. මේ සඳහා පර්යේෂණ කටයුතු වලට අවශ්‍ය කරන නවීන යන්ත්‍රෝපකරණ රෝහල්වලට ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම බාහිර රෝගියාංශය වෙත යොමු වෙන රෝගී නිකරුණේ රෝහල් ගත වීම වැළැක්වීම සඳහා අපි විසින් කරන මේ ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණය විනාඩි 10ක් 15ක් ඇතුළත ලබා දීම නිසා රෝගීන් ඇඩ්මිට් වෙන ප්‍රමාණය දැනට අඩු වෙලා තියෙනවා. ඒකම ක්ෂණික ප්‍රතිකාර ලබා දෙන්න රෝගියා රෝහල් ගත විය යුතුද කියලා තීරණය කරන්න වෛද්‍යවරයාට ඉතාමත් පහසු වෙනවා. අපි ඉතාම මේ ඉක්මනින් ලබා දෙන වෛද්‍ය වාර්තා අනුව ප්‍රතිකාර සඳහා රෝහල් වලට පැමිණෙන රෝගීන්ද රජයෙන් ලබා දෙන මෙම සේවාවන් පිළිබඳව අදහස් පළ කළා. ඇතරම හොඳට ප්‍රතිකාර කරනවා. බෙහෙත් ඒතේම හොඳට කරනවා. හැම තිස්සෙම බලනවත් එක්ක ලෙඩුන්ව බලනවා, හොයනවා බලනවා, සැරින් සැරේ ඇවිල්ලා ඩොක්ටර්ලා එහෙම හොඳ ප්‍රතිකාර දුන්නා මේ ඔබත් හොල්මන් වලට බය වෙන කෙනෙක්ද? එමත් නැත්නම් හොල්මනක් වගේ ඇවිත් බොරුවට යාළුවන්ව බය කරලා තියනවද? අපි අතර ඉන්න බොහෝ දෙනෙක් මේ වගේ වැඩ කරන නම් බොහොම දක්ෂයි. බලන්න විහිළුවෙන් හරි තමන්ගේ යාළුවන්ව බය කරන මේ අය අතරේ ඔබත් ඉන්නවද කියලා.
විරාමයක් ලබා ගන්නයි මේ සූදානම.